ආයුබෝවන් Apple Kade නුවන අදත් ආව ඔබත් එක්ක කතා බහකට හැමදාම කියනවා වගේ අපේ වීඩියෝස් හොඳයි කියලා හිතනවා නම් අපිව subscribe කරලා ළඟම තියෙන bell icon එකත් click කරලා ඔයාලට ඔයාලගේ යාළුවන්ට බලන්න මේ වීඩියෝ share කරන්න කියලා ඉල්ලීමක් කරනවා. එතකොට අද අපේ කතා බහ එන්නේ කවුද කියලා වල බලමු අපේ වීඩියෝ එකට ගිහිල්ලා. එතකොට වීඩියෝ එකේ ඉන්න අද අපේ කතානායකයා තමයි උදේ ගම්මන්පිල. එතකොට උදේ ගම්මන්පිල අපේ කතාවට මේ විදිහට ඇදගෙන ඉන්නෙම උදේ ගම්මන්පිල කියලා කියන්නේ මේ රජය පිහිටවන්න ලොකු කාර්යභාරයක් කරපු ඇමති කෙනෙක්. එතකොට ඔහු මේ දේ මේ විදිහට දැන් අද අපේ කතාබහට එක්වෙන්නෙම ඔහු බැනුම් ඇහුවා කියන ඒ කියන්නේ කණ්ඩායම් රැස්වීමේදී ඔහු බැනුම් ඇහුවා කියන කතාබහත් තමයි. ඉතින් එතකොට අපි කියනවා උදේ ගම්මන්පිල ඔබ මේ ආණ්ඩුව මේ රජය මේ රාජපක්ෂලා ගේන ලොකු කාර්යභාරයක් කරා. ඒක නිසා ඔබ සුජාත වෙන්නේ නැහැ මේකෙන් බැනුම් ඇහුවා කියලා. ඔබ එළියට බැස්ස කියලා වෙලත් ඔබ සුජාත වෙන්නේ නැහැ. හේතුව තමයි මේ රාජපක්ෂලා අපි හැමදාම කියනවා රාජපක්ෂලා කියලා කියන්නේ තනිකර මේ වංචාව දූෂණය පෙටු කරගෙන ඔවුන් ගමනක් යන මිනිස්සු. ඔවුන්ගේ හැමතිස්සෙම තියෙන වංචාව දූෂණය විතරයි. එතනින් එහාට දෙයක් නැහැ. මේ රට හදන්න බෑ කියලා ඔබ හොඳටම දැනගෙනත් මේ රාජපක්ෂලා කරපින්නගෙන ආවා. එතකොට ඒ පවෙන් ඔබට ගැලවෙන්න බෑ. ඒක නිසා ඔබට කවදාවත් සුජාත වෙන්න බෑ. හේතුව තමයි මේ රාජපක්ෂවරු ගෙනාපු ඒ පවම ඇති ඔබට මේ දේශපාලනයෙන් අයින් වෙන්න අයින් වෙලා පැත්තකට වෙලා ඉන්න. එතකොට අපි හැමදාම කිව්වා මේ රාජපක්ෂලාට මේ ආණ්ඩුව මේ විදියට දුවන්න බෑ. මොකද ඒ කට්ටිය හැමදාම කරේ ඒ කට්ටියගේ ගජ මිතුරු සේවනය තමයි ඔවුන් හැමදාම කරපින්නගෙන ගියේ. එතකොට කරපින්නගෙන යනකොට ගජ මිතුරු සේවනය ඇවිල්ලා මේ රාජ්‍ය මේ තත්ත්වයට පත් වෙන්නේ හේතුව තමයි මේ කොවිඩ් නෙවි. ඔබ කියනෝ වගේම මේ කොවිඩ් ප්‍රශ්නේ නෙවි. මේ රජය ආපු ගාම්ම ඔවුන්ට උදව් කරලා ඔවුන්ට වියපෑදම් කරපු ඔවුන් රජය මේ තත්ත්වයට ගේන්න පිහිටවන්න උදව් කරපු ව්‍යාපාරික මිතුරන් සතුටු කරන්න ඔවුන් එකටම දීපු අර ටැක්ස් ෆ්‍රී එක. එතකොට ඔවුන් සතුටු කරවන්න දීපු ටැක්ස් ෆ්‍රී එකෙන් තමයි ඔවුන් මේ රට මේ තත්ත්වයට පත් වෙන්න මූලිකම හේතුව උනේ. එතකොට ඒ ටැක්ස් ෆ්‍රී එකත් එක්කම ඔවුන් කරේ රටේ ආර්ථිකය කඩාවැටෙනකොට ආණ්ඩුව කරේ ඩොලර් දෙන්න විදියක් නැහැ කියලා ඩොලර් සංචිත නැහැ කියලා ඉවල අවසානට මේ රටේ ඉන්න සුළු පරිමාණයේ මධ්‍ය පරිමාණයේ ව්‍යාපාරිකව වට්ටවල ඉවල්ලා අර එක මිතුරු රැළකට විතරක් ගජ මිතුරු රැළකට විතරක් මේ රටේ ආර්ථිකය හසුරවන්න දුන්නේ. ඒකෙන් උනේ අවසානට අර මිනිස්සු ගිහිල්ලිවල මේ රටට යම්කිසි ඩොලර් ප්‍රමාණයක් යනවා තමයි. නමුත් ඒ මිනිස්සු මේ රටේ දල ජාතික නිෂ්පාදනයට ලොකු දායකත්වයක් සැපයුවා. එතකොට ඒ දල ජාතික නිෂ්පාදනයට මේ දායකත්වය සපයන එක නවත්තලිවල අර ගජ මිතුරු සේවනයේ හිටපු යාළුවෝ ටිකක් විතරක් මේ සර්කල් එක වටේ ඒ කට්ටිය හැමතිස්සෙම ඒ කට්ටියගේ ව්‍යාපාර දියුණු වෙන දුන්නේ. ඒ කට්ටියට ඇන්ටිජන් එකෙන්ද ටයිල් එකෙන්ද හැම එකෙන්ම ඒ මිනිස්සු උස්සලා තිබුවා මිසක් මේ අනිත් ව්‍යාපාරිකයෝ ගැන බැලුවේ නැහැ. එතකොට දැන් අපේ කතාවට යන්න. එතකොට අපේ කතාව තමයි ගිය සතියේ එක දවසක උදේ ගම්මන්පිල ගිහිල්ලිවල එක මීටින් එකකදී කතාවක් කරනෝ මේ රටේ ආර්ථිකය මේ විදිහට වැටෙන්න මේ කොවිඩ් නෙවි ප්‍රශ්නේ. අපිත් කියන්නේ ඒකයි කොවිඩ් නෙවි ප්‍රශ්නේ. කොවිඩ් වලට මේ ආර්ථිකය මෙහෙම වැටුන්නේ නැහැ. මොකද ලෝකේ ඕනතරම් රටවල් කොවිඩ් මේ ප්‍රශ්නෙට මේ ව්‍යසනය ගොඩාරයක් බලපෑවා. එතකොට ඒ මිනිස්සුත් නමුත් එතනින් නැගිටලා හිටියා. හරිද? නමුත් අපේ රට වැටෙන්න හේතුව වුණේ අපේ රටේ අනිසි ප්‍රතිඵල. ඒ කියන්නේ මෙච්චර කාලයක් ණය ගන්නව ණය අරගෙනවල ඒ ණයෙන් කොහොමද රට නැගිට්ටවන්නේ කියන තැනට ගේන්නේ නැතුව ඔවුන් අනිසි විදියට මේ රටේ ගත්ත ණය ටික කිසිම ෆියුචර් ප්ලෑනින් නැතුව ඔහේ වියදම් කරා. තමන්ගේ යාළුවෝ තමන්ගේ පවුල් ඒවා සතුටු වෙන විදියට තමයි මේ ණය වියදම් කරේ. එතකොට ඒ වියදම් කරලිවල ඒ වලින් ඉන්කම් එක වැඩි කරන්න වැඩ කරන්නේ නැහැ. ඉන්කම් එක ලොස් වෙන විදියට තමයි හැමදෙස්සෙම වැඩ කරේ. එතකොට ඒ ගත්ත ණය උදේ ගම්මන්පිල කියන විදියට ඒ ණයෙන් ණය රටින් රට දුවල මිසක් එතනින් එහාට ගත්ත ණය වලින් රටේ ආර්ථිකය පොහොසත් කරලා ඒ රටේ ආර්ථිකය නගා සිටවල ඒ එන ඉන්කම් එකෙන් අර ණය වාරික හිඟව පියවන්න ගත්තේ නැහැ. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි මේ අවුරුදු කාලයක් තිස්සේ ගත්ත ණය හරියට රටේ ආර්ථිකයට
දළදාතික නිෂ්පාදනයට ඒ වෙච්ච නැති දායකත්වය හේතුකොටගෙන තමයි මේ අපේ රටේ අර්බුදය ඇති වෙලා තියෙන්නේ කියලා තමයි ඔහු කියන්නේ. එතකොට ඒ කතාව මේ විදිහට යනකොට ඊයේ තිබුණු කණ්ඩායම් රැස්වීමේදී උදේ ගම්මන්පිලට ජයන්ත කඩකොට තමයි එකටම උදේ ගම්මන්පිලට එකටම දෝෂාරෝපණය කරලා තියෙන්නේ. ඊට පස්සේ ඒ වගේම රත්තරන්ුත් ඇවිල්ලිවල ඊට පස්සේ දෝෂාරෝපණය කරන්න මේ වෙලාව තියෙනවා. මේ කරපු කතාව වැඩදී මේ වෙලාවේ රජය මේ විදිහට අපහසුතාවයට පත් වෙන මේ විදිහේ කතාව. මොකද ඔහුට ඕන වෙලා වෙලා තියෙනවා මේ රටේ හරියට ආර්ථිකය ඇයි වැටුනේ කියන තැන ඒක හරිදේ පෙන්වන්න. නමුත් රජයට හැමස්සෙම ඕන නැහැ මේ දේවල් පෙන්වන්න. එතකොට තිස්ස කුට්ටියට තමයි අර කොහෙවත් නැති ගෝතෝ නිකන් පොම් කල්ලිවල දැන් උන්ගෙනුම් බැනුම් ආනවා. ඉතින් එතකොට තිස්ස කුට්ටිය අරති මේ විදිහට මේක කෑ ගහලා තියෙනවා. එතකොට ජනාධිපතිතුමාගේ අප්‍රසාදය පළ වුණා කියලා තමයි ආණ්ඩුවේම අප්‍රසාදය උදේ ගම්මන්පිලට පළ වුණා කියලා තමයි ආරංචිය තියෙන. එතකොට ඔවුන් උදේ ගම්මන්පිලට ඇත්තටම අවශ්‍ය වෙලා තියෙනවා රට දැන් මේ කොවිඩ් ව්‍යසනය ඇවිල්ලා ඉස්සරහටත් අපිට මේකෙන් ගැලවීමක් නැහැ. මොකද අපි ඩොලර් සංචිත මේ විදිහට හිඳලා තියෙද්දී අපිට ඉස්සරහට ලොකු ව්‍යසනයක් එනවා කියන එක ඔව් දන්නවා. හරිද? ඔව් දන්නෝ. රජේ වුණු දන්නෝ. රජේ ඉන්නේ වුණු දන්නෝ මේ ප්‍රශ්නේ ලොකුවටම බලපාලා තියෙන කියලා. නමුත් ඔවුන්ට උමනා නැහැ රටේ ජනතාවට මේක ඇහෙනවට කන් ගැටෙනවට මේ ප්‍රශ්නේ ඔවුන්ට අවශ්‍ය නැහැ. ඔවුන් හැමතිස්සෙම කරන්නේ මේ රටේ තියෙන ප්‍රශ්නේ හැමතිස්සෙම වහගෙන මහ බැංකු අධිපති වුණත් කතා කරනකොට බලන්න මේ කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට මුදල් ඇමති බලන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ජනාධිපති අගමැති එකට කියන්නේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ රටේ තියෙන ප්‍රශ්නේ හරියටම තේරුම් ගත්ත මිනිස්සු දැන් කතා කරන්න බලනවා. අනිත් එක තමයි එකම පළවෙනි සාධකය තමයි මේ රාජපක්ෂලාට ඉස්සරහට වැඩි කාලයක් දුවන්න බෑ. එතකොට ඒකෙන් ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් දැන් කට්ටිය සුජාතත් වෙන්න හදනවා. දැන් ඒකනේ සුසිල් ප්‍රේමජයන්ත් කරේ. ඊට පස්සේ මෛත්‍රීපාල සිරිසේන කරන්නේ. ඊට පස්සේ දයසිරි ජයසේකරලා ඒ වගේම උදය ගම්මන්පිල ඇතුළු මේ දැන් 70 බුරුත්තම දන්නවා මේ රටේ මේට වඩා ඉස්සරහට දුවන්න බෑ මේ රාජපක්ෂ රජයට කියලා. එතකොට ඔවුන්ගේ පිරිහීම ඔවුන්ගේ කඩාවැටීම දන්නකොට මේ ඉන්න මැක්කො ටික එතකොට එල්ලෙන්න බලන වෙන අත්තක ඒ එල්ලෙන්න බලන්නේ මෙතනින් ප්‍රශ්නයක් ඇති කරගෙන. මම ඒක තමයි කිව්වේ උදේ ගම්මන්පිලලට ඒ වගේ විමල් වීරවංශලාට මෛත්‍රීපාල සිරිසේනලාට ඊට පස්සේ දයසිරි ජයසේකරලාට ඊට පස්සේ සුජාත වෙන්න බෑ. ඔබලට කවදාවත් මේ ආණ්ඩුව ගෙනල්ලිවල මේ රාජපක්ෂලා ගෙනල්ල දාපු පවෙන් ඔබලට ගොඩ වෙන්න බෑ. ඒක නිසා ඒ පව අනිවාර්යම තියෙන ඒ පව පරිසම් දෙනවම තමයි. ඒක නිසා අපි කියන්න තියෙන්නේ මේ වෙලාවේ කවුරු දන්න කාරණයක් තමයි මේ ආණ්ඩුව වැටෙනවා, මේ ආණ්ඩුව පිරිහෙනවා, මේ ආණ්ඩුවට ඒ කියන්නේ ඡන්දයකටවත් යන්න බෑනේ. ඒකට ඡන්දයකට යන්න බැරි වෙනකොට මොවුන් අනිවාර්යයෙන් පිරිහීම මේ දැකලා මේකෙන් මේ බෝට්ටු වලින් පයින්න ඒ වගේම මේ බල්ලගේ ඇඟින් බැහැලා වෙන බල්ලෙක්ගේ ඇඟට යන්න තමයි මේ උත්සාහ කරන්නේ. ඒක නිසා අපි කියනවා උදේ ගම්මන්පිලගේ උත්සාහය හොඳයි. නමුත් ඔබට සුජාත වෙන්න බෑ උදේ ගම්මන්පිල. අපි හැමදාම කියනවා වගේ ඉතින් එතනින් එහාට මේ රටේ ආර්ථිකය මේ විදිහට විනාශ වෙලා යනවා. ඒක නිසා මේකෙන් එහාට එන්න නම් අපි අනිවාර්යයෙන්ම රටේ ඉන්න බුද්ධිමතුන්ට මේ වෙලාවේ රට බාර දෙන්න ඕනේ. මේ දේශපාලන සර්කල් එකේ ඉන්න හොරු නැතුව මේ දේශපාලන සර්කල් එකේ ඉන්න හොරු රාජපක්ෂලා රනිල්ලා ඊට පස්සේ ඉන්න ඕකුන්ගෙන් අයින් කළා මේ රටේ ඉන්න දෙගත් බුද්ධිමතුන්ට මේ රට බාර දෙන්න ඕනේ. ඉතින් ඒක නිසා අපි කියනවා මේ වෙලාවේ ඇත්තටම මේ රාජපක්ෂවරුන්ගෙන් මේ රට ගලව ගන්න ඔබලත් මේකට දායකත්වය දෙන්න. නැත්නම් අපිට හෙට රටක් නැති වෙනවා. මොවුන්ගේ එකම දේ තමයි විකුණන සංකල්පය. ඒක නිසා ඕ රනිල්වත් ඕ මහින්දලවත් ඕ රාජපක්ෂවරුවත් කවුරුවත් මේ රට හදන්න හරියට ක්‍රියාමාර්ග ගන්නෑ. ඔවුන් හැමදාම ඔවුන්ගේ සුඛ විවරණය විතරයි. ඒක නිසා අපි කියනා වගේ මේ විදිහට රට දුවන්න බෑ. ඒක නිසා අපි කරන්න ඕනේ මේ වෙලාවේ හරියට බුද්ධිමත්ව කල්පනා කරලා හරි තුන්වෙනි බලවේගයක් හරි ගසන එක. එහෙනම් අපි මේ අපේ උත්සාහයට අපි සියලු දෙනාම එක්කව් වෙන්න ඕනේ. තරුණ තරුණියන්ට මම ආරාධනා කරන්නේ මේක හරියට අපි පණිවිඩයේ අපි ඇඟට ගමු. ඇඟට අරගෙන වල අපි මේ වෙලාවේ අපි ශ්‍රී ලාංකිකයන් වශයෙන් ඒක මුස්ලිම් වේවා ඒ දෙමළ වේවා බර්ග වේවා සියලුම තරුණ තරුණියන්ට අපි ආරාධනා කරන මේ වෙලාවේ අපි හරියට රටේ ප්‍රශ්නේ තේරුම් අරගෙන අපි මේ ප්‍රශ්නයෙන් ගොඩ එන නම් බුද්ධිමතුන්ට දෙන්න ඕනේ කියන තැන ඉඳගෙන එහෙනම් අදට ඇපල් කඩේ නුවණ ගිහින් එන්න. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. ආයුබෝවන්.